ආයිබෝන් නැහැ මොටම සුබ දවසක් වේවා. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා නාරාහම්පිට පොළට ගියා. ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියා. ඒ වගේ අපි දැක්කා විශේෂ ස්ථානවලට ගියා. ඒ ගිය පාරම අනුර කුමාර දිසානායක මහත්මයාත් යනවදෝ කියලා පොඩි සැකයක් ඔන්න මිනිස්සුන්ගේ හිතවල ඇති වෙමින් තියෙනවා. නමුත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරන්නේ මේ ආරක්ෂාවක් නැතුව යනවා කියලානේ. ගෝඨාභයත් එහෙම ගියා කියලා තමයි ඒ දවස්වල ප්‍රකාශ වුණේ. හැබැයි යන්න කලින් සිවිල් ආරක්ෂක නිලධාරීන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ ස්ථානයන් වලට ගියේ. මොකද සිංහ වගේ ගියේ නැහැ අපිට එහෙම පෙන්වුවට, මාධ්‍ය වලින් පෙන්වුවට ඒ විදිහට. කොහොම නමුත් නව ජනාධිපතිවරයාට ඇත්තටම ආරක්ෂාවක් නැතුව දයන්නේ. එහෙම ගියාම මොකද වෙන්නේ රටක් විදියට අපට? ආරක්ෂාව එපා කියලා දේශපාලන වේදිකාවේ කෑ ගැහුවට ඇත්තටම රටක ජනාධිපතිවරයෙකුට ලෝකයේ තත්ත්වයත් එක්ක එහෙම කරන්න පුළුවන්ද? අනුර කුමාර දිසානායක මහත්මයා මරලා දැම්මොත් මොකද වෙන්නේ? හොරු කලබල වෙලා ඉන්න වෙලාවේ එහෙම දෙයක් වෙන්න බැරිද? ඊයේ පොත්පදාසනය බලන්නත් ගිහිලා තිබුණා. මොකද උනේ? විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය දාලාවල පැතිරෙමින් යනවා. අද මගේ කතාව ජනාධිපතිවරයා ඝාතනය කරොත් රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ? ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ? ජනාධිපතිවරයා මරලා දාන්න අපේ රටේ මිනිස්සුන්ට හැමෝටම නෙවෙයි බලය වෙනුවෙන් සටන් කරන මිනිස්සුන්ට බැරිද? අද කතාව ඒ ගැනයි. ඔබට මතක ඇති යහපාලන රජය පෙරලා දාන්න රටේ බලය ලබා ගන්න පොහොට්ටුව ඒ කාලේ 2015 පස්සේ කොයි තරම් දේවල් කරාද කියලා. දේශපාලනයත් එක්ක කෙසේ වෙතත් රටේ තත්ත්වයන් එක්ක දිනපතා අප්ඩේට් වෙලා නැත්නම් යාවත් කාලිනලා ඉන්න රට ආදරය කරන පුරවැසියෝ මේ කතාව දන්නවා. කොහොම හරි පාස්කෝ ප්‍රහාරයත් එල්ල කළේ බලය ලබා ගැනීම වෙනුවෙන් එක්තරා කණ්ඩායමක් බවට තමන්ට පෙනෙනවා කියලා කිව්වේ හිටපු නීතිපතිවරයා. ඔහු නීතිපතිවරයා විදියට තමන්ගේ බලතර ප්‍රකාරව තමයි මේ ප්‍රකාශේ සිද්ධ කළේ. ඒ කියන්නේ අපේ රටේ සමහර මිනිස්සුන්ට බලය අවශ්‍ය වෙලා තියෙන සමහර පුද්ගලයන්ට පුළුවන් මිනිස්සු සිය ගණක් මරලා දාලා ඝාතනය කළා තමන්ගේ බලය ස්ථාපනය කරගන්න. විශේෂයෙන්ම ඒ අවස්ථාවෙත් අපි දැක්කේ විවිධ ආකාරයෙන් හොරුන්ට දඬුවම් දීගෙන එන යම් යම් කටකතා පැතිරීමත් සමග තමයි බලය වෙනුවෙන් නවුන් කුලල් කාගත්තේ. බලය නැවත බලය ලබා ගැනීම සඳහා තමයි ඒක කරේ. කොහොම නමුත් අපි දන්නේ මේ පාස්කු ප්‍රහාරය කවුද කරා, කවුරු කරාද කියන එක පිළිබඳව මම කමෙන්ට්ස් ඔබට ඉදිරිපත් කරන්නේ. හැබැයි එහෙම කිව්වා බලය ලබා ගැනීම වෙනුවෙන් යම්කිසි කණ්ඩායමක් නම් මේක කරේ. අමතක කරන්න එපා, ඔබ කාට ඡන්දය දුන්නත් ඡන්දය දෙන්න කලින් හිතන්න බොහෝ දේවල් තියෙනවා කියලා කියන්නේ. මොකද ඔවුන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය නැත්තම් ඔහුගේ ඝාතන සිද්ධ වෙන්නේ ඔවුන් වන්දනා කරමින් ඉන්න තැනක. වන්දනා කරමින් ඉදිද්දී තමයි ඔවුන්ට මේ ඝාතනය සිද්ධ වෙන්නේ. මේ ඝාතනයෙන් කොයිතරම් දේවල් සිද්ධ වුණාද? ඔවුන්ගේ ළමයි පැටව, ඔවුන්ගේ ළඟම ඥාතීන් ආබාධිතය වුණා, අහිමි වෙලා ගියා. ඒක මහ පොළොව නුහුරන දැබැන්ත අපරාධයක්. නීතිපතිවරයා හිටපු නීතිපතිවරයා කියන විදිහට ඒ ඝාතනය කරේ බලය ලබා ගැනීම වෙනුවෙන් එක්තරා කණ්ඩායමක් නම් අපට කොයිතරම් දේවල් හිතන්න තියනවද? නව ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම පොරක් විදියට ආරක්ෂාව නැතුව රටේ තැන්තැන්වල ඇවිදිනවනම් යනවනම් මතක තියාගන්න බලය වෙනුවෙන් සටන් කරන සමහර දේශපාලන නායකයන්ට ඔවුන්ට බලය ලබා දීම වෙනුවෙන් කැසකවන දූෂිත ආරක්ෂකංශ ප්‍රධානින්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. ඕනෑ දෙයක් කරලා පාතාලෙන් නැත්තම් වෙනත් කණ්ඩායමකට තියන්න පුළුවන්. මේ රට එහෙම රටක්. කාලාන්තරය තිස්සේ වැරදි දේවල් කරන්න පුරුදු වෙච්ච සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂකංශ නිලධාරීන් මේ ලංකාවේ නැතුවම නෙවෙයි, හැමෝම නෙවෙයි, හැම ආරක්ෂක නිලධාරියෙක්ම නැති වුණත් සමස්ත ලංකාවේ 75%ක් විතරම ඉන්නේ ආරක්ෂක නිලධාරීන් විදියට. හොඳ හමුදා නිලධාරීන්, හොඳ හමුදා ප්‍රධානීන් ටිකක් ඉන්නවා, හොඳ හමුදා බටයන් ටිකක් ඉන්නවා, හොඳ පොලිස් නිලධාරීන් ටිකක් ඉන්නවා, හොඳ විශේෂ කාර්ය බලගාන නිලධාරීන් ටිකක් සහ බටයන් ටිකක් ඉන්නවා. හැබැයි ඔය ඔක්කොම එක මිටට ගත්තට පස්සේ 25%ක් විතර ඉන්නේ වැරදි කරන කණ්ඩායමේ. අන්න ඒක නිසා තමයි දරුණු. කොහොම වුණත් අපි ලෝක ඉතිහාසයේ පැත්තට ගියාට පස්සේ එහෙම බලය වෙනුවෙන් මිනී මරාගත් අවස්ථා, කවුරු කරාද කියලා හොයාගන්න බැරි වෙන්නට වැරදි විදියට මරලා දාපු අවස්ථා තියෙනවා. ඇත්තටම මේ රටේ ආරක්ෂාවට ගැටලුවක් වුණොත් ජාත්‍යන්තර වශයෙන් මොකද තියෙන පිළිගැනීම අපට පේන්නේ නැහැ දැනටමත්. අපට දැනෙන්නේ නැහැ දැනටමත් ජාත්‍යන්තර වශයෙන් අපේ රට ප්‍රහාර මාලාවක් එල්ල වෙයි කියලා. එහෙම අපිට පේන්නේ නැහැ. අපි දූපත් රාජ්‍යයක් ඇතුලේ එහෙම පෙනෙන්න හෝ දැනෙන්න දේවල් නැහැ. එහෙම තියෙනවා නම් මේ ඉංගියක් වශයෙන් හරි අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන්ම මාධ්‍ය වේදින්ට එන්න ඕන.
හැබැයි රට ඇතුලේ තියෙනවා ගැටලු රාශියක්. දැන් රට ඇතුලේ නේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. ආරක්ෂකංශත් ඔවුන් විසින්ම විවිධ ආරක්ෂතාවට තරදෙනක් වෙන ආකාරයෙන් සිදු කරන හැසිරීම් වෙඩි තැබීම් දැන් ගොඩක් මාට්ටු වෙලා තියෙනවා. වැඩි කියන්න ඕනේ නැහැ. W15 හොටලය වැලිගම ඉදලා ගත්තට පස්සේ තවත් සිද්ධීන් අනනාක් අනාවරණ වෙලා තිනවා. අනාවරණය නොවන සිද්ධීනුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. කොහොම නමුත් මේ රටේ තියෙන සැබෑ තත්වය පෙන්වලා දෙන්න ලංකාවේ මාධ්‍ය වේදින් පවා අඩු වෙලා තියෙනවා. මොකද හේතුව දශක කිහිපයක් තිස්සේ ඔය ඇත්ත වාර්තා කරන මාධ්‍ය වේදින සිද්ධ වුණේ මරණය සමග ප්‍රතිපදින්න ගුටි කණ්ඩ අතුරුදහන් වෙන්න. එහෙම ඉතිහාසයක් තිබ රටක ඇත්ත ලියන්න මාධ්‍ය වේදින් ඇත්ත කතා කරන මාධ්‍ය වේදින් අපට අහිමි වෙලාම ගිය තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මොකද මිනිසු ජීවත් වෙන්න ඕනනේ. මාධ්‍ය වේදිකාව කෙනෙක් කරනවා නම් ජීවිත ආසාව අතහැරලා තමයි කරන්නේ. අපට තර්ජන මාධ්‍ය වේදින් තර්ජන තියෙන ඇත්තටම මේ පාතාලයෙන් නෙමෙයි තර්ජන තියෙන. ආරක්ෂක අංශවලුත් අපට තර්ජන නැහැ. ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න එපා. හැබැයි ඔය හැම තැනකම ඉන්නවා මේ බැරදි වැඩ කරන කොට්ටාසයක්. අන්න ඒගොල්ලන්ගේ තමයි අපට තර්ජන තියෙන්නේ. ඒක නිසා කුලියට දාලා මරවන්න ඒ වගේ බොහෝ දේවල් කරන්න පුළුවන්. ඔය අතීතයේ සිද්ධ වුණෙත් වෙලා තියෙනෙත් ඒ වගේ දේවල්. හැබැයි ගොඩක් දේවල් හොයන්න බෑ. බලන්නකො නිකම්ම වීඩියෝ එකක් කරලා දැම්මන් පස්සේ රට ගැන හිතලා රටේ අභිවෘද්ධිය ගැන උදෙසා හොඳ වීඩියෝ එකක් කරලා දැම්මත් අපට කී දෙනෙක් බනිනවද? බැනුම් අහගෙන මේ වැඩසටහන් අපි කරන්නේ. නමුත් අපේ රට වෙනුවෙන් තමයි මේක කරන්නේ. අපට අද බනින කෙනාට හෙට අසාධාරණයක් වෙනවා. ඒ වෙනුවෙන්ත් අපි කතා කරනවා. ඒක නිසා මේක පුළුල් සංවාදයක්. හැබැයි මම අද කතා කරන්නේ රටේ ජාතික ආරක්ෂාව. ඔබේ සහ මගේ දීප්තිය රැඳිලා තියෙන්නේ නිදහස සහ ආරක්ෂාව කියන එක සමතුලිත වුණොත් විතරයි. ප්‍රචණ්ඩ අපරාධ ඒ වගේම තර්ජනයන් වලින් සුජුවම ප්‍රීඩා විඳින මිනිස්සු බොහෝ දෙනෙක් මේ රටේ ඉන්නවා. අනෙක් අතට ඔවුන්ගේ ජීවිත වඩා සුරක්ෂිත කරන්න බැඳලා ඉන්නවා ජනාධිපතිවරයෙක්. ඊට කලින් එතකොට ජනාධිපතිවරයාත් ආරක්ෂාවල ඉන්න ඕනේ නැද්ද? ආරක්ෂාව කියලා කියන්නේ වඩාත්ම මූලික වටිනාම දේ කියලා තමයි විශේෂඥයන් සඳහන් කරන්නේ. පාතාලය මරලා දමනකොට අපි ඒට විරුද්ධව කතා කරනවා. අපි එසේ විරුද්ධ වෙද්දී පාතාලයෙන් බැටකන මිනිස්සු අපිට බයිනවා. ඒ මරලා දාන නිලධාරිනුත් අපිට බයිනවා. ඒ වගේම පාතාලයෙන් බැටකන මිනිස්සු වෙනුවෙන් කතා කරද්දී පාතාලයෙන් අපිට ගහනවා. හරි. ඒතර ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න නැති පොලිස් නිලධාරින්ට විරුද්ධව කතා කරද්දී අපිට ඒගොල්ලෝ ගහනවා. හැම පැත්තකින්ම තර්ජන එල්ල වෙනවා. මිනිස්සුත් පීඩාව විඳිනවා, අපිත් පීඩාව විඳිනවා. ආරක්ෂකංශත් අපි හැමෝම එකම කුලකයේ ඉන්න මිනිස්සු. එහෙනම් ඇයි පාතාල කියන එකක් බිහි වෙන්නේ නැතුව ආරක්ෂකංශ නිලධාරින්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපිට නිර්මාණය වෙන්නේ නැත්තේ? ඉතින් අපි හැම කෙනාම එකතු වෙලා නිර්මාණය කරන්න උන මෙන්න මේ රාජ්‍ය නේද? කොහොම නමුත් මේ එවැනි ගැටලු ගොඩක් තියෙන රටක ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරුන්ට ආරක්ෂා අවශ්‍ය නැද්ද? ඔවුන් කවුරු හරි මරලා දැම්මොත් අපේ රටට ලෝකයෙන් ඇඟිල්ල දික් වෙන්නේ මොන විදියකද? ප්‍රශ්න තියෙන්නේ තරාතිරම නෙවෙයි, රටක ජනාධිපතිවරයා, රටක අගමැතිවරයා, රටක ඇමතිවරයා, රටක ආරක්ෂකංශ ප්‍රධානින්, ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ. මෙන්න මේ දෙහා තමයි අපි බලන්න ඕන. ඔවුන්ගේ තියෙන තත්ත්වයන් මේ වැදගත් වෙන්නේ, ඔවුන්ගේ තනතුරයි වැදගත් වෙන්නේ, ඔවුන්ගේ හැසිරීම නෙවෙයි වැදගත් වෙන්නේ. දැන් ජාතික ආරක්ෂාව කියන සන්දර්භයේ දේශයට අපි හැරුණාන් පස්සේ එකම ප්‍රශ්නය මත කැරකෙන ප්‍රශ්න ගොඩක් තමයි පේන්න තියෙන්නේ. සමහරු පෙනෙන දෙවියන්ට වන්දනා, පෙනෙන දෙවියෝ නෑනේ, පෙනෙන දෙවියන් කියලා තනන නොපෙනෙන දෙවියන්ට වන්දනා කරනවා, එහෙම වන්දින මිනිස්සුන්ට ප්‍රශ්න. තමන් අදහන ආගම ඒ වෙනුවෙන් වන්දනා කරන අයට තවත් පැත්තකින් ප්‍රශ්න. හැබැයි මේ ඔක්කොම ඇති කරන්නේ බලය ලබා ගැනීමෙන් සටන් කරන කැස කවන සමහර දේශපාලන නායකයන් මිසක් මේ සාමාන්‍ය ජනතාව නොවේ. සාමාන්‍ය ජනතාව අතර දැවැන්ත එකම යුතුවක් තියෙනවා ආගමික සහ ජාතික ભેදයෙන් තොරව. කොහොම වුණත් සමාන ලෙස සලකන්න ඕන. ඒකේ මූලධර්ම පිළිබඳව අවධානය අපි යොමු කරොත් එහෙම ඒවාට ඒ සමාන ලෙස කතා කරනවා, සමාන ලෙස සලකන්න ඕන කියන වචනේ අරගෙන අසාධාරණ ගැන කතා කරද්දී ඒවට එනවා අභියෝග, ඒවට අපයෝජන එනවා. එතකොට මේ ඒවා ඒ අපයෝජනවලට ලක්වීමේ සම්භාවිතාව මිනිසුන් ආවරණ වෙන පුරවැසියන් විදියට අපි හැමෝම ආවරණ වෙන ඒ පොදු අරමුණ යටපත් කරන ඒවා, මේ සියල්ලම අපි අවධානය යොමු කරන්න ඕන. ඒ පිළිබඳව අවධානය කරලා ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රවේශයන් ගන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරගන්න ඕන. නමුත් මේ වෙනකම් මෙහෙමුනේ නැහැ.
කෙටියෙන් කිව්වොත් කනගාටුදායකම කරුණ තමයි අප තෝරගන්නේ අපගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා යම් නිදහසක් කැපකිරීම නොවේ. අනෙක් අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් තමයි අපේ නිදහස කැප කරලා තින්නේ. ඔබට තේරෙනවා මම කියන එක. දැන් මම ඔබේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා, රටේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා. හැබැයි මගේ ආරක්ෂාව වෙනුවෙන් මම කතා කරලා නැහැ. අපේ රටේ ඉන්න හැම කෙනාම වගේ එහෙම තමයි තමන්ගේ ආරක්ෂාව පැත්තක දිලා වෙනසක් නැහැ. ආරක්ෂකංශවලද සාමාන්‍ය මිනිස්සුද පාතාලද කියලා වෙනසක් නැහැ. අනිත් අයගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි කැපවලා තින්නේ හැම වෙලාවෙම. එන්න ඔබට හිතන්න දෙයක්, ඔබට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා. රටේ ජනාධිපති විදිහට හැසිරෙන්න ඕන කොහොමද කියලා ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා. ඒ වගේම ආරක්ෂාව නැතුව යනවා නම් ගැටලුවක් තියෙනවා. ආරක්ෂාව ඇතුව යනවා නම් අපිට මොන සංදර්ශනය පෙන්වුවත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි සමහර මාධ්‍යවලින් ඒක බොරුවක් විදිහට කරනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඒකට දොස් කියන්න බෑ. ඉතින් ඒක වැරදි. ජාතික ආරක්ෂාව නම් ඒ ජාතික ආරක්ෂාව කියන ඇතුලේ තියෙන අභියෝගයන් හඳුනගෙන ඒක අසමසම ස්ථානයකට අපි ඔසවා තබන්න ඕන සාමූහිකව එකතු වෙලා. අපිට ඒක එකට දුවන්නේ නැතුව කරන්න බෑ. අපට අපෙන් මහන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ආරක්ෂාවක් තියෙනවද? අපි ජාති ආගම් පක්ෂවලින් කැඩිලා බිඳිලා ගිහිල්ලා ඔය ඔක්කොටම වඩා දරුණුම දේ තමයි අපි පක්ෂවලට පාටවලට කැඩිලා ගිහිල්ලා තියෙන එක. අපි ජාතියක් විදියට ආගම් විදියට ගැටලු අපේ රට තුල තියෙනවා කියන එක මම කිව්ව ඔබට ඉස්සරහත් අපිට පේන නැහැ. හැබැයි අපට දැන් තියෙන ලොකුම ගැටලුව තමයි අපි ජාතියක් විදියට රටක් විදියට එකට එකතු වෙලා නැති ප්‍රශ්නේ. අසමගය කියලා කියන්නේ විනාශය කියන එක අපි චූටි කාලේ ඉඳන් මේක ඉගෙන ගන්න ඕනේ. අපි මරාගන්නේ පක්ෂවලට බෙදිලා එකම ජාතිය. සිංහල ජාතිය ගත්තොත් සිංහල ජාතියත් බෙදිලා, ඉස්ලාම්, මුස්ලිම්, හින්දු, සිඳුනේ දෙමළ, දමිළ මේ හැම කෙනාම බෙදිලා කෑලේ කීයකට අපි කැඩිලාද? අපි කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? එහෙම තත්ත්වයක් තුළ ජනාධිපතිවරයෙකුට දැන් ඔය දේශපාලන වේදිකාවේ මොන බයිලා ගැහුවත් ආරක්ෂාවක් තියෙද? ඔහු මොනා කරත් මේ රටේ ජනාධිපතිවරයා. වගේ ඔබට මතක ඇති කිය පොත්පත් දර්ශනය බලන්න කියලා තිබුණා. ඒතර ඒ සම්බන්ධවත් විවිධ කතා සමාජ මාධ්‍යවලින් ඉතින් ඒවා අපිට වැඩක් නැහැ. කොහොම නමුත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඇමතිවරු, මන්ත්‍රීවරු ඝාතනය කිරීම රටකට හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. ඒ වගේම ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් අපි ආරක්ෂා කරන්න ඕන. අමාත්‍යාංශ ලේකම්වරයා, අරසක අමාත්‍යාංශ ලේකම්වරයා අපි ආරක්ෂා කරන්න ඕන. මෙම යම්කිසි ඝාතනයක් සිද්ධ වුණොත් ඒක අපේ රටට සිද්ධ වෙන දැවැන්ත අපකීර්තිය. රටක් විදිහට ගත්තම මේ රට කියලා කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු වන ඔබ සහ මම, අපි හැමෝම. එතකොට කොහෙන් මොන විදිහක චෝදනාවක් ආවත්, ජාත්‍යන්තර විසින් මොන චෝදනාවක් ආවත් රටට එල්ලෙනවා කියලා කියන්නේ මේ රටේ ජීවත් වෙන අපටයි ඒ චෝදනාව එල්ලෙන්නේ. ඒ නිසායි අපි හැසිරෙන්න ඕන. ඉතින් දැන් දේශපාලන වේදිකාවේ පාරම්බාන බොහෝ දේවල් හිතන තරම් වේගෙන් කරන්න බෑ. මම පාරම්බානවා කියලා මේ අපහසර කියන වචනයක් නෙමෙයි, අපි සාමාන්‍ය කියන වචනයක් නේක. ඒ නිසා පළමුව ජනපතිගේ පමණක් ආරක්ෂාව දිය යුතු යයි කවුරුවරු විශ්වාස කරනව නම් නෑ. ඔහුට පමණක් නෙමෙයි ආරක්ෂාව දිය යුතු හැම කෙනාටම ආරක්ෂාව දිය යුතුයි. ඒක නිසා මේක සෙල්ලමකට ගන්න එපා. රටේ ආරක්ෂාව පිළිබඳව නරක ඉතිහාසයක් අපට තිබුණ අතීතයේ මේ මාසයක් එකහමාරක් වෙනකන් අතීතයට දක්වාම වැඩි කාලයක් නෙමෙයි, මේ මෑත ඉතිහාස දක්වාම තිබුණේ හැමතැනම ගිනිපත් වෙච්ච යුගයක්. ඒක නිසා ඒ යුගය තාම වෙනස් වෙනාල, ඒ යුගය වෙනස් වෙන තව බොහෝ කාලයක් යාවි කොච්චර දැඟලුවත්. ඒක නිසා පළමුව ජනපතිගේ ආරක්ෂාව, දෙවනුව රටේ ආරක්ෂාව. එතකොට අපි හැමෝම නිදහස් රාජ්‍යක පුරවැසියන් විදිහට සතුටින් ජීවත් වෙයි, කාටවත්ම ගැටලුවක් නැතුව. එහෙනම් ගිහිල්ලෙන්නම් හෙටත් හමු වෙමු නැවත මෙවැනි වීඩියෝ එකකින්. එතකින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.